QR ක්‍රමවේද යටතේ සතියකට ත්‍රිරෝද රථ සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව දෙගුණයක් කිරීමට ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනුමැතිය ලබා දුන්නා. ඉන්ධන කෝටාව මගින් මෙතෙක් කලක් ත්‍රිරෝද රථ සඳහා ලීටර් 5ක ඉන්ධන නිකුත් කළ අතර ඉන්ධන කෝටාව දෙගුණයක් කිරීමත් සමග ත්‍රිරෝද රථ සඳහා නිකුත් කරන ඉන්ධන කෝටාව ලීටර 10 දක්වා ඉහළ දැමුණු ඇතේ. මෙම සහනය යටතේ ඉන්ධන ලබා දීම සඳහා ත්‍රිරෝද රථ ලියාපදිංචිය නොවැම්බර් 1වනදා සිට ආරම්භ වන අතර මේ යටතේ ඉන්ධන ලබා දීම නොවැම්බර් 6 සිට ආරම්භ වෙනවා. කෙසේ වෙතත් මෙලෙස ඉන්ධන කෝටාව ඉහළ දැමුවද ඒ ප්‍රමාණවත් නොවන බවයි ත්‍රිරෝද රථ රියදුරන් පවසන්නේ. ඇමෙතුමාට තේරෙන්නේ නැද්ද? තේරෙන්නේ ඇමෙතුමාට ලීටර් 5කින් දුවන්න බෑනේ. මදින යන්නේ ලීටර් 5ක් කියන්නේ අපිට මොනා කරන්නද? ලීටර් 30ක් වගේ දෙන්න තියෙනවා සුමානට. ඇත්තටම හොඳයි. මිනිස්සු ආවේ යාවේ. ගුණ්ඩුව කයි. වැඩක් නැහැ මුන් එලවන්න ඕනේ. ලීටර් 10 මොනා කරන්නේ? ලීටර් 10 දුවන්න ඕනේ. මේගොල්ලන්ට ඔච්චරම ඕනේ දැන්. ත්‍රිවිල් එකක් හයර් දුවනවා නම් කිලෝමීටර් 100ක් අඩුම ගානේ දුවන්න ඕනේ. අඩුම ගානේ 100ක් දුවනවා නම් 20 ගානේ වැඩ කරොත් ලීටර් 5ක් තියෙන්න ඕනේ. 100 දුවා කියලා 100ටම සල්ලි හම්බ වෙන්නේ නැහැ. යන එක විතරයි හම්බ වෙන්නේ. එන එක ලොස්ට්. ගාන ඉතින් අඩු කරන්න කියලා රටේ නීතියක්වත් අඩු කරන්න වෙනවා. අනිත් කිසිම දෙයක් අඩු වෙලා නැහැ. අඩු ගානේ කෑම වෙලක්වත් අඩු වෙලා නැහැ. කෝටා ප්‍රමාණය වැඩි කරපු එක හොඳයි. මේ දෙයිලා තියෙන කෝටා එකෙන් අඩු ගානේ රස්සාවකටවත් යන්න බෑ. මේ ආණ්ඩුව හැමදාම කරේ පොඩි මිනිහා තලපු එකයි. පොඩි මිනිහා ගැන බලන්නේ නැහැ. මිනිස්සුන්ගේ දුක දන්නේ නැති මිනිස්සු ඉන්නේ. කෝටා එක මදි. 30ක්වත් තියෙන්න ඕනේ. ඒක නොදී හිටියද ඉවරයි. තේරුම නැති වැඩ. 30ක් වුණ ගාන අඩු කරන. කේබල් එක රුපියල් 140. එන්ජින් එක රිපෑරයක් කරන්න ගිය ලක්ත ගලා යන්නේ. කෝටා එක වැඩි කරපු එක නම් හොඳයි ඉතින්. අනිත් ඒවා ඒ වගේම අඩු වෙන්න ඕනේ. රුපියල් 10000 කෙවුවත් කඩේට ගිහලා බඩු ගත්තාම ඔක්කොම ඉවරයි. ආ අඩු වශයෙන් 25ක් තියක් ඕනේ. ඒකුල ගණන් අඩු කරනවා. ආ අනිවාර්යෙන් අඩු කරනවා. කෝටා වැඩි කරලා වැඩක් නැහැ නේ. අනිත් බඩු මිල ඔක්කොම වැඩි කරලා ස්පෙයා පාර්ට්ස් වැඩි. ටයර් එක ගන්නවා ටයර් රුපියල් 10000 දක් වෙනවා. කෝටා එක වැඩි කරලා මදි 30ක් කරන්න ඕනේ. 33ත් ගණන් අඩු කරනවා. ලීටර් 10ක් දීලා මොනවද කරන්නේ? කටියක් දුවන්න පුළුවන් පෙට්‍රල් ලීටර් 10කේ. ඔක පෙට්‍රල් ලීටර් 5කින් රුපියල් 50000ක් 20000ක් වයන්න බෑනේ. ඉන්ධන කෝටාව ඉහළ දැමීම සහ ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනය පිළිබඳව ත්‍රිරෝද රථ වෘත්ති සමිතිය මෙලෙස අදහස් පළ කළා. බස්නාහිර පළාත් සභාව පමණ ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීම පළවෙනි අදියර වශයෙන් ක්‍රියාත්මක වුණත් පළාත් 9 තුලම ක්‍රියාත්මක විය යුතුයි කියන එකයි සංගමයක් හැටියට අපේ විශ්වාසය දින. එක එක ප්‍රදේශවල මිලවල වෙනස්කම් තියෙනවා. දුෂ්කර ප්‍රදේශ, කඳුකර ප්‍රදේශ වගේ දේවල් වලදී ඇතිවෙන මිලත් පළවෙනි කිලෝමීටරයකින් ඒ පවතින මිලෙන් රුපියල් 20ක් අඩු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. කොළඹ දිස්ත්‍රික්කය තුල පමණක් දෙවෙනි කිලෝමීටරය රුපියල් 90 දක්වා පහත හෙලීමටත් අපි කටයුතු කරන්න සූදානම් වෙනවා. අපිට දිනකට ලීටර් 5ක් ඉන්ධන ලබා දෙන්නේ නම්.